අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සීත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත මේ රට දිනකදී වාර්තා වූ වැඩිව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනෙන් අදත් රෝගීන් 350ක් අටලුගම කොවිඩ් ආසාදිතේ ක්‍රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කරයි. ගියාව පොඩකින්දා. පාත්ත දාලා ඇත්තටම හරිද? ආසාදිතයා සෞඛ්‍ය අංශ වෙත කෙලකසයි. ආසාදිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග. ගැටුම පිළිබඳ සුවබැලීමට පත් කළ කමිටුව මහර බන්ධනාගාරයට. රැඳවියන්ට සිදු වූ දේ සොයා අදත් ඥාතීන් මහර බන්ධනාගාරය අසලට. බුරවි දිවයිනෙන් බැහැරට ගමන් කිරීම निवास देशीय कट अधिक प्रमाणी कट हानि बुद्धले कातुरुदान हाथर कट तुआले आपुस सामान्य पहले विवाह गया बार तुमसे प्रवृत्ति मट सैलसुम एमती जीएल कियाई पास को प्रहारे पीलीबांदे से दुकरने विमार्शन पापी से आटा गहन नहीं पा कार्डिनल हिमियन राजेट कियाई प्रथमे नवदाहने देशीय पुआत्वित है ये रात्रि दिवेंट ऐतलु बुरुवी सुलिकुनाटुव मेवन विटात दिवेंट बहरव गमन करमें पावतिन बव कालगुनिद्या देपार्तमेंतुव पवसनवा सुलिकुनाटुव मेलेस बहरव गियात इब पद्धतिये बलपैम हेत्वें अद हेटसह अनिद्धा दिनवल प्रदेश रसकट तद वैसी एतिवन बवद कालगुनिद्या देपार्तमेंतुव पवसनवा निरत दिग बेंगाल बोक्क मोहद प्रदेश पेवती बुरवी सुलिकुनाटुवे केंद्रय ईये रात्रि 10:30 11:30 अतर कालेदी श्रीलंकावे ईशान दिग वेरले तिरियाई सह कुच्चवेली अतरेन श्रीलंकावे गोड बीमट ऐतुलुना सुलिकुनाटुव ऐतुलुवन विट एहि वेगय 60 किलोमीटर 70 80 दक्वा प्रबल तत्वेकिन पेवतुना विटिन विट एय 60 किलोमीटर 90 दक्वा वेडियुना किसे तत में क्रमेन बटहीरट बरव वयंब देसट गमन कर मन्नारं बोक्क वेत अद दहबल काले वन विट गमन कर तिबुना मेलेस ये रात्रिय सहादालुयं काले अतुलत दिवेनट अतुलु उबुरवी क्रमेन उत्रु सह नेगनहिर पालात अतरेन मन्नारं देसट गमन किरीमै ननतुरुव सिदुवुना अद दहबल 12 पमनवन विट बुरवि सुलिकुनाटुव मन्नारं सह पूनरिन अतर वेरलट आसन्नेन पेवतुना එහිදී පැහැදිලි ලෙස චන්ද්‍රිකා ඡායාරූප වලින් දක්නට ලැබුණේ මෙම සුලිකුණාටුව ක්‍රමෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි සුලිකුණාටුවේ වේගයේ ඒවන විටත් 60 කිලෝමීටර් 70ක් 80ක් අතර වූ අතර ඇතැම් විට 60 කිලෝමීටර් 90 දක්වාද එය වැඩි වෙමින් පැවතුණා සුලිකුණාටුව ක්‍රමෙන් ශ්‍රී ලංකාවේ නිවතට ගමන් කළද හෙට සහ අනිද්දා යන දෙදින තුලත් මෙහි බලපෑම අපට එල්ල විය හැකියි බුරුවි සුලිකුණාටුවෙන් පළත් 7කට පමණ බලපෑම් එල්ලවනු ඇති බවට අනුමාන කර තිබුණද ඉන් බලපෑම් ඍජු ලෙස එල්ල වුනේ උතුරු පළාතට වන අතර නැගෙනහිර පළාතටද තරමක බලපෑම් එල්ල වුණා. ඒ අනුව උතුරු පළාතේ යාපනය මුලතිව් මන්නාරම කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල පුද්ගලින් 12161කට බලපෑම් එල්ල වුණා. සුලිකුණාටුව ශ්‍රී ලංකාව තුලට ඇතුළු වීමත් සමග මිලිමීටර 201ම වූ අධික වැසි උතුරු පළාතෙන් වාර්තා වූ අතර උතුරු පළාතේ පැවති තත්ත්වයයි මේ. न
නැගෙනහිර පළාතරද මෙම බුරුවි සුලුකුණාටුවෙන් ඊයේ සහ අද දිනේ බලපෑම් එල්ල වුණා. බුරුවි සුලිකුණාටුව සහිත පද්ධතිය ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමත් සමග ගල්ල සහ හැටන් ප්‍රදේශවලටද තරමක තද වැසි සහ සුළං තත්ත්වයන් බලපෑවා. සමස්තයක් ලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම බොරවී සුලිකුණාටුවත් සමග පුද්ගලයන් 12252 දෙනෙකුට බලපෑම් එල්ල වූ අතර මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්ව තවත් සිව් දෙනෙකු තුවාල ලැබුවා. නිවාස 15ක් මුළු මනින්ම විනාශයට පත් වූ අතර එම සියලු නිවාස උතුරු පළාතට අයත්. අර්ථ වශයෙන් නිවාස 192කට හානි සිදු වී ඇති අතර ඉන් හානි සිදු වූ නිවාස 173ක් වාර්තා වන්නේ උතුරු පළාතෙන්. පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පුද්ගලින් 10336 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබුණා. ගත වූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ යාපනේ දිස්ත්‍රික්කයේ අක්කරායන් ප්‍රදේශයෙන් එය මිලිමීටර 279ක්. චාවකච්චේරි ප්‍රදේශයෙන් මිලිමීටර 260ක්, යාපනයෙන් මිලිමීටර 245.1ක්, කිල්නොච්චිය 233.9ක් සහ මුලිතු ප්‍රදේශයෙන් මිලිමීටර 224ක ඉතත් තද වර්ෂාපතනයක් වාර්තා වුණා. මෙතර බුරුවි සුලිකුණාටුවේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවි ශ්‍රීපුර, යාය 12 සමන්පුර, මියෝය ජනකවේල ගොවි ජනපදයේ මියෝය අමුණ දැඩි අවදානමකට ලක්ව ඇති බවට අපට තොරතුරු වාර්තා වුණා. මෙවන විට ගොවි සංවිධානයේ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් එම අමුණ ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටිනවා. වසර 20කට පෙර ඉදිකරන ලද මෙම වේල්ල ඉතා අවදානම් තත්වයක පවතින බැවින් හැකි ඉක්මනින් එහි නඩත්තු කටයුතු සිදු කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන්නේ. මේ පිළිබඳව අදාළ අංශය කඩිනමින් අවධානය යොමු කරනු ඇතැයි සියත ප්‍රවෘත්ති අප බලාපොරොත්තු වෙනවා. මේ අතර සුලිකුණාටුවෙන් ආපදාවට ලක් වූවන්ට ලබා දෙන සහන පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. යාපනයේ ත්‍රිකුණාමලයේ මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි පමණ දැනට ලැබුණු තොරතුරු අනුව ඉතා සුළු වශයෙන් ආපදා තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන 65ක පිළිවෙලින් මේ වන විට යාපනයේ දිස්ත්‍රික්කයේ පවුල් 134ක්, පුද්ගලීන් 522ක්, කිල්නොච්චේ දිස්ත්‍රික්කයේ පවුල් 628ක්, පුද්ගලීන් 1949ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 324ක්, පුද්ගලයන් 1114ක්, සමුළුතිව් දිස්ත්‍රික්කයේ පවුල් 123ක්, පුද්ගලයන් 422ක් යන ආදී වශයෙන් එම දිස්ත්‍රික්ක සියල්ලන්ගේම පවුල් 1009ක්, පුද්ගලයන් 407ක් හත්දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා මේ වෙනුවට යොමු කර තියෙනවා. අවද යාපනයේ මුළුතිව් කිරණෝච්චි වවුනියා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි පවුල් 551ක්, පුද්ගලයන් 1904ක් මෙම අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බව මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. ඌර්ණ නිවාසහාන් 15ක් සහ අර්ධහානි නිවාස 170ක් වශයෙන් නිවාසවලට හානි සිදු වී තියෙනවා. මෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් මීට සුළු මොහොතකට පෙර අප වෙත නිකුත් කළ නිවේදනය බුරුවි සුලුකුණාටුවේ බලපෑම මේ වන විටත් එල්ල වෙමින් පවතිනවා. ඊට හේතුව සුලුකුණාටුව ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරමින් පැවතුනත් එම පද්ධතිය ශ්‍රී ලංකාව තුළ තාම පවතින බැවින් එම තත්ත්වයත් සමගම ශ්‍රී ලංකාවට දැඩි වර්ෂාපතනයක බලපෑම් ප්‍රදේශ කිහිපයකට එල්ලවීම පැවතුනා. ඒ අනුව මේ වන විට අපට ලැබෙන තොරතුරු වලට අනුව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පුද්ගලයන් 44848කට මෙම තත්ත්වයත් සමග බලපෑම් එල්ල වී ඇති බවයි. මීට පෙර සඳහන් කළ සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් මේ වන විට මෙම තත්ත්වයෙන් ආපදාවට ලක් වී තිබෙනවා, බලපෑමට ලක් වී තිබෙනවා. ඒ අනුව මෙම බුරුවි සුලුකුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 44848කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් 6 දෙනෙකු මෙම තත්ත්වයත් සමග
තුවාල ලබා තිබෙනවා එක් පුද්ගලෙක් අතුරුදන් වැති බවටයි ආපදා ක්‍රමනා කරන මධ්‍යස්ථානය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේවන විටත් පවතින වැසි සහ සුළං තත්ත්වයත් සමග නිවාස 50ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා එමෙන්ම අර්ධ වශයෙන් නිවාස 2148කට හානි සිදු වී ඇති බවයි ආපදා ක්‍රමනා කරන මධ්‍යස්ථානය මීට සුළු මොහොතකට පෙර අප වෙත නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මීට සුළු මොහොතකට පෙර අප මේ සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ඔබට ඉදිරිපත් කළා නමුත් මේවන විට එම තත්ත්වය තරමක් වෙනස් වී සිදු වූ හානිය සහ බලපෑම් මෙල්ල වූ ජනතාවගේ ප්‍රමාණය වැඩි වී තිබෙනවා අප ඔබට අපගේ ප්‍රවෘත්ති විකාශයන් හරහා තොරතුරු ගෙන එන ආකාරයට මෙම පද්ධතිය ශ්‍රී ලංකාව තුළ තවමත් තිබෙනවා එබැවින් ඊටත් තද වැසි සහ ඒ වගේම යම් තර්මක තද සුළං තත්ත්වයක් තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර ප්‍රදේශවලට බලපාමින් පවතිනවා. ඒ අනුව මේ පවතින ආපදා තත්ත්වයන් තවදුරටත් ඉදිරියේදී වෙනස් විය හැකි බවටයි මෙවන විට පුරෝකථනය කර තිබෙන්නේ. කොවිඩ් රෝගී තත්ත්වයේ තොරතුරු වෙතයි දැන් අවධානය. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 350 දෙනෙකු පිළිබඳ තොරතුරු අද පස්වරුවන විට වාර්තා වුණා. ඒ අනුව මෙරට පැලියගොඩ සහ මිනුවන්ගොඩ COVID පොකුරේ සමස්ත ආසන්නතින් සංඛ්‍යාවද 22000 සීමාව ඉක්මවා ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ දිනේදී COVID මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගියා. මේ අතර ලොව පුරා සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද අද වන විට ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනයේ වී දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වූ අතර එම සංඛ්‍යාව 878ක්. ඉන් ආසාදිතින් 402 දෙනෙක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන අතර කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාවද දසදහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ දින කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතින් 106 දෙනා අතුරින් ආසාදිතින් 98 දෙනෙකු අටලුගම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම ප්‍රදේශයේ පුද්ගලින් PCR පරීක්ෂණ මගහරමින් කලාකාරී ලෙස පසුගියදා හැසිරුණු අතර කොවිඩ් වෛරසය ආසාදිත රෝගියෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට ගිය අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු බොතක්ද ඊයේ දින වාර්තා වුණා. පයි 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 පා. මිගෙනුමම. ඔව්ද මියාවද ගන්න දින්. කඩ වැඩන්න නෑ ඒවා. මියාවද ගන්න දින්. ඔව්. ආ මොමට අපි. පදීර මොකටද අපි? මොමට අපි. අවුද 50ක් ගෑනේ. ඈ අවුරුදු 50ක නේද? එක නෙමෙයි 52යි. ඔව් 52යි. 52යි. ඔව්. ෆෝන් නම්බරේ මොකක්ද උන්නේ? ඈ ෆෝන් නම්බරේ? ආ ඒක දිහා බලන්නේ. 150 නෙමෙයි ඔවා පිස්සු. නෑ 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 කියා ඔය පොඩ්ඩක් ඉන්නවා. සත්ත දාලා ඇස්සේ නේ හරිද? එහෙම කතා කරන්න එපා යන්නේ යන්නේ දෙන්නේ නැත්නම් මම එහෙම නා. හරි මේ මේ සල්ලි ගන්න මේ වයින් නැත්නම් නෑ. පොඩි වෙලා දේ. ඕගොල්ලන් ගමුව අවදාන මේ. ඈ ඒක තමයි. ඉන්න කියන්න ඇත්ත ළඟ හිටියා. මේ මුදුක නෙවි. නෑ 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 නෑ. ඒවහන කෙනෙක්. ඔයා තාන්න. අන්න. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසීමක් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තොහු කොවිඩ් ආසාදිතයෙකු නිසා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතු. මෙවැනි අවස්ථාවල කොවිඩ් ආසාදිතයෝ වෙන අය, ඒ වගේම නිරෝධායනය වෙන අය සෞඛ්‍ය නීතිවලට පටහැනිව කටයුතු කිරීම පමණක් නොවේ. සෞඛ්‍ය බලධාරීන්ට මේ ආකාරයට රාජකාරියට බාධා කිරීමෙන් පරිභව කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඔවුන් මේ රටට ද්‍රෝහී වන පුද්ගලයන් හැටියට හඳුන්වන්නට පුළුවන්. මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද සෞඛ්‍ය තර්ජන එල්ල වී ඇති අතර මෙම සිදුවීමට මුහුණ දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු 3 දෙනෙක් ස්වයං නිරෝධානය කිරීමට කටයුතු කළ බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදේ ආර් රත්නායක මහතා සඳහන් කළේ. මෙම සිදුවීමත් සමග අද දිනේදී එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කිරීමට නියමිතව තිබූ සියලුම PCR පරීක්ෂණ නවතා දැමීමට කටයුතු කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. මෙතර අටලුගම ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ අතුරින් මේවන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී අලුතින් වාර්තා වූ නව ආසාදිතින් 28 දෙනාද සමගයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. राज्य
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර කොවිඩ් මරණ සම්බන්ධයෙන් අප වෙත නිකුත් කළ නිවේදනයයි මේ. රාත්‍රි 9:45 වන විට කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ 10 ප්‍රදේශයේම පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවටයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තොරතුරු වාර්තා කරන්නේ. ඒ අනුව අද දිනේදී කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරින් එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා පත් කළ කමිටුව අද බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණියා. महर बंधनागारे पसुगियदायतिवु कलहकारी सिद्धिय पिलिबंद विमर्शने किरीम सदहा पात्कल कमिटुव अद महर बंधनागारे वेत पेमिन सिय विमर्शन कटियतु आरंभ कला मेयातर बंधनागार गतव सिटिन सिय ज्ञातीन बेलीम सदहा अद दिनेद बंधनागारेन पिटत बोहो पिरिसक रेस्व सिटी अतर अद दिनद अमुत्तंट एतुल्वीम सदहा बंधनागार पालनाधिकारी विसिन अवसर लबा दी तिबुने नेहे केसे वेतात गटुमिन मियगोसति पिरिस हंदुना गेनीम सदहा मियगिय पुद्गलिनगे छाया रूप रेस्व सिटी पिरिस පෙන්වීම සිදු කළ අතර ඒවා බැලීම සඳහා පමණක් දෙදෙනා බගින් බන්ධනාගාරය තුලට යාමට අමුත්තන්ට අවසර ලබා දී තිබුණා. ඒ වුණු කිනු සැකහින්දයි අපි ආන්නේ තුල තිබුණ දන්නන්න දැන් ගෙදර යන්න. දවස් 4ක් තිස්සේ මේ එන්නේ මේ දේවල් දැනගන්නද කියන්න. අතරම බයිනාල දේවල් බොරුවට ගෙනල්ලාලි මොලි දේන් දාලා තියෙන ගෙදර නිදියන් ඉන්න මිනිස්සු ගෙනල්ලා. මාස 6ක් වෙනවා දැන් හෙටට ඊයට ඊයට හරියට මාස 6යි අපිට බලන්නත් නෑ එකපාරයි මේ බලන්න හම්බුනේ කොරෝනා 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 කී කී උසාවි ගෙනාවෙත් නෑ අපි උසාවි යනවා දවස් 18 රැද්ද කරුපින්න තමයි එතුලට ආවේ ඒක දන්නෝයි අපි ඉන්නවනේ කියන වචනේ දැනගත්තා නම් අපි දාලා තියන්නේ මේ නඩුවකට දාලා ඕන්නේ උඹ අම්මා ගිහලා ෆොටෝ බැලුවද ඔව් ස්පීටාලේ බැලුවද ඒ දෙකේම නැත්තම් ජීවිත ගතලා ඉන්නවනේ සඳු වලට යන්නේ හරි බලය යන්නේ එක නියම මිලා සතියක් දෙකක් පහ වුණා. ඒක ඒගොල්ලන්ගේ හැමදාම කියන්නේ PCR කරලා දෙන්නම් PCR කරලා දෙන්නම් කියලා තියන් ඉන්නේ. අද දින පාර්ලිමේන්තුවේද පක්ෂ විපක්ෂ දේශපාල නියෝජිතයින් බන්ධනාගාරයේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පත් කරන ලද විමර්ශන කමිටු විසින් ලබා දෙන ලද නිර්දේශන අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය. බන්ධනාගාර රැඳවියන්ගෙන් PCR පරීක්ෂණ 11500ක් පමණ මේ වන විට සිදු කර ඇත. ක්ෂණික ප්‍රතිජේහ ජනක පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සිදු කිරීමටද ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයෙන් මුදා හැරීමට පෙර ප්‍රතිදේහ පරීක්ෂණ ඇන්ටිබොඩි ටෙස්ට් සිදු කිරීමටද තීරණය කර ඇත. සභාවේ ප්‍රකාශ වුණා මේ මහර සිද්ධිය අදිසි හස්තයක් ක්‍රියාත්මක කරයි කියලා. සමහරෙක් කිව්වා රිවර්ස් කියන පෙත්තක් නිසා ලේ දකින්න තියෙන ආසාවෙන් මේ සිද්ධවීම සිදු වුණයි කියලා. රැඳවියන්ගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වියත් මගේ සමාජිකේ. ඔහු තමයි වැලිකඩින් මහරට රැඳවියන් ටික යවලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ පොකුර නිර්මාණය වුණේ. ඒක සාවද්‍ය ප්‍රකාශයක්. ඔව් වියත් මගේ සමාජිකයක් නෙවෙයි. පාර්ලිමේන්තුව අවස්ථාවක් කරගන්න එපා. තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මකරන මේ වගේ අවස්ථාවක. ගරු විපක්ෂ නායකතුමා බැලුවා වියත්මකටත් ගහන්න. ඊළඟ වියත්මකටත් ඇදලා ගත්තා. මේකෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කරන රජය. මම හිටපු කාමරේ හිටියා 51ක්. හොන්සක මහත්තයත් හිටියා හිරේ. ඊළඟ රිමාන්ඩ් බාරයට පත් වුණාම එක කාමරයක හිටියේ 25 දෙනෙක්. ඒකේ බුදිය ගන්න පුළුවන් හරහට විතරයි. මේ කෑගල්ල ඉද්දී 225ක් හිටියා 50ක් දාන්න පුළුවන් කාමරයක. සිරගෙදර වෙලා තියෙන දේවල් අපි දන්නවා. ඔබතුමාලේ කාලේ එක හිරගයක් හැදුවේ නෑ. පවුගේ අවුරුදු පහේ තමුන් ඩාන්සෙලා. එක හිරගෙදර වැසිකිලියක් හදපු නැති ආණ්ඩුවා. මේ හිරකාරය වෙන හදා කරන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කරේ අපේ කාලවකවානුව තුළ ළඟම පාසල හොඳම පාසල තුලින් පාසල් ඉදිකරන එක. හිරගෙවල් හදන එක නෙමෙයි. අපේ අරමුණ උනේ පාසල් ඉදි කරලා තියෙන හිරගෙවල් ටික වහලා හිරගෙවල් වලට යන පුද්ගලින් ප්‍රමාණය අවම කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවීමට පැමිණියා. ඒ මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට නිර්දේශ කර ඇතත් එය මෙතෙක් සිදු නොවීම සම්බන්ධයෙන් කාඩිනල් හිමියන් දැනුවත් කිරීම සඳහායි.
සමකී ජනපල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද කොළඹ අග්‍රාධිකරු මල්කම් කඩිනල් රංජිත් හිමිපාණන් හමු වීමට පැමිණියා. ඒ මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට නිර්දේශ කර ඇතත් එය මෙතෙක් සිදු නොවීම පිළිබඳව කඩිනල් හිමිපාණන් දැනුවත් කිරීම සඳහායි. 8 වෙනි පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණ නිර්දේශයක් බැටික්ලෝ කැම්පස් එකට අදාළ සියලුම වත්කම් සහ බැරකම් රජයට පවරාගෙන මේ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න කියලා. මේ විශ්වවිද්‍යාලයට ඉඩම දීලා තියෙන රජේ මේ විශ්වවිද්‍යාලයට UGC එකේ කිසිදු අනුමැතියක් ලබා දීලා නැහැ. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයට සෞදි අරාබියෙන් බිලියන 8ක් ලබාගෙන තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මහා බැංකුව දැනුවත් නැහැ. මේක ණයක්ද? මේක ගෙවිය යුත්තක්ද? මේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා කියනවා මේක ණයක් කියලා. එහෙමනම් මේ ණය ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳව රීපේමන්ට් ස්කීම් එකක් නැහැ. එහෙමනම් ඒ පිළිබඳව රජය ගන්නා වූ ක්‍රියාමාර්ගය මොනවාද? ඒ නිසා අද දිනේදී අති උතුම් කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ගේ අවධානය යොමු කරලා මෙම හමුවෙන් අනතුරුව කොළඹ අග්‍රාධිකරු මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ද මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. 269 දෙනෙක් පිළිගත්තු තවත් 100 ගානකට වැඩි අංගවිකලයන් බරපත කරපු මේ මහා පාස්කු ප්‍රහාරය. ඒ ප්‍රහාරය පිළිබඳ ඇත්ත తත්වය තවදද එළියට එන්නේ කියන එක ගැන තමයි බලාගෙන ඉන්නේ. අපි දකිනවා හුඟක් දුරට රෑ ගැනීම කටයුතු සිදු වෙලා තියෙන්නේ කරුණු ප්‍රශ්න කිරීම අරම සිදු වෙලා තියෙන්නේ දේශපාලන ලෝකයේ මේකට වගකීම් යුතු අය සහ ආරක්ෂක අංශවල විමර්ශන කරපු නිර්ධාරින් ඒ අයගේ වගකීම ගැන තමයි වැඩි දින ගණනක් යොමු වෙලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒකත් එක්ක තියලා බලනකොට මේ බෝම්බ තැබීම ඒකට අනුග්‍රහ දැක්වීම කාරණාවලට මුදල් හදල් ලබා දීම ඒවා පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට පුළුවන් ප්‍රමාණයක ඉන්වෙස්ටිගේෂන් එකක් හෝ කරුණු විපරම් කිරීමක් සිදු වෙනවද කියන ප්‍රශ්නයක් තාමත් අපේ හිතේ තියලා තියෙනවා. ඒක ඒ තත්ත්වයෙන්ම පවතිනවා කියලා අවංසනාවන්ත ලෙස කියන්නට ඕනේ. රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා. නිදා ගන්න හොඳ නැහැ මේ කරුණ සම්බන්ධ මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධ. මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ. ඒවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ වගකීම් යුතු රජයේ. නිතිච්ච කුෂාණි රෝහණ දීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය බලයකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරට පත් කර තිබෙනවා. ඒ මදුහුරේ මීට පෙර කටයුතු කළ නිලින්දවැල මහතා අභ්‍යචන අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුන්දීමත් සමගයි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරේ කටයුතු කළ නීල් ඉද්දවල මහතා අභ්‍යචන අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුගියදා දියුරුම් දීම හේතු වෙන්න තිබු පුරප්පඩුවට නිතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ නිර්දේශය මත කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ සඳහා අනුමැතිය ලබා දුන් බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලිකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරට පත් වූ නිතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය 2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලිකම් ලෙස කටයුතු කළ අතර ඇය පාර්ලිමේන්තු සේවයට එක්ව තිබුණේ 1999 වසරේ පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙසයි. අම්බලංකොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන අය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තා. අනතුරුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගත් ඇය නීති විද්‍යාලයෙන් නීතිඥ විභාගයේ සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස ප්‍රතිඥා ලබා දී තිබෙනවා. පෞතින තත්ත්වයේ හමුවේ එළමෙන වසරේ මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළමෙන වසරේ මාර්තු මාසයේදීම නිකුත් කිරීමටද බලාපොරොත්තු වන බවයි. හැකිතාක් ඉක්මනට විභාගයට පෙනී සිටින අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඒ අවශ්‍ය දින 9 හැකිතාක් ඉක්මනට සොයා ගැනීම තමයි අපේ ප්‍රයත්නය වෙලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පුළුවන් වෙයි කියලා. ඊට වඩා කල් දැමීම අවශ්‍යයි කියලා මේ අවස්ථාවේදී අපි හිතන්නේ නැහැ. මාර්තු මාසයේ විභාගය පැවැත්වුවොත් අපි විශ්වාස කරනවා මාස 3ක් ඇතුළත අපිට ඒ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පුළුවන් වෙයි කියලා.
එතකොට අපේ මේ දූ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් ජූනි විතර වෙනකොට. ජූලි මාසයේ උසස් පෙළ පන්ති මේ දූ දරුවන් සඳහා ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. එතකොට සෙප්තැම්බර් දක්වා ඉන්නේ නැතුව ජූනි මාසයේ ප්‍රතිඵල නිකුත් කරලා ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ වෙනවා නම් එතකොට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාඩුවක් වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය තුළ ප්‍රචලිත කිරීමට මහත් උත්සාහයක් දරමින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා දීම වෙනුවෙන් ව්‍යාපාර රසක නිර්මාතෘවරයෙකු ලෙස කටයුතු කළ හිව්ජ ව්‍යාපාරයේ සභාපති හිව්බර්ට් සිරිපාල ජයකොඩි මහතා ජපානයේදී අභහව ප්‍රාප්ත වී තිබෙනවා. ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන එක්ස්පෝ ජාත්‍යන්තර වැඩසටහනේ නිර්මාතෘවරයා වන්නේද හිව්ජ ව්‍යාපාරයේ සභාපති හිව්බර්ට් සිරිපාල ජයකොඩි මහතායි. එක්ස්පෝ වැඩසටහන හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හා සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ දේශීයත්වය, දේශීය නිෂ්පාදන, දේශීය කලාව ලෝ පුරා ප්‍රචලිත කිරීමට ඔහු දැවැන්ත මෙහෙවරක් කරනු ලැබුවා. අද වන විටද ඉතාම සාර්ථක වැඩසටහනක් බවට පත්ව ඇති එක්ස්පෝ වැඩසටහන හරහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ගොඩනැගී ඇති මිත්‍රත්වය අතිමහත්. විශේෂයෙන්ම ශිරෝහානා මල් ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගමින් ඒ තුලින් අද දක්වාම මෙරටට ගෙන දී ඇති විදේශ විනිමය අතිවිශාලයි. බ්‍රිතාන්‍ය මහ රජුණකෙන් මෙන්ම ජපාන රජුකෙන් පවා එතුමන් ගරු බුහුමන් ලබා තිබෙනවා. ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ගොඩනැගමින් දැවැන්ත වෙළඳ ව්‍යාපාරයන් රැසක් දෙරට අතර හුවමාරු කරවීම උදෙසා ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව වෙළඳ සංගමේ සභාපති ධුරය දරූ කාලයේදී ඔහු සිදු කළ මෙහෙවර අතිවිශාලයි. ජපානය පුරා ප්‍රාන්ත රැසක දේශීය ආහාර වර්ග ප්‍රචලිත කරමින් ශ්‍රී ලංකීය සුපිරිපන්නේ ආපනශාලා රැසක් ස්ථාපිත කිරීමටද එතුමන් කටයුතු කළා. දියණියකගේ සහ පුත්‍රයෙකුගේ ආදරණීය පියාණන් වූ හිව්බර්ට් සිරිපාල ජයකොඩි මහතා ජපානයේදී අභව ප්‍රාප්ත වන විට 86 වෙනි වියෙහි පසු වුණා. එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. එම පුවතත් සමගින් අප ඔබෙන් රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් සමුගන්නටයි සූදානම් වන්නේ. ඔබට සුවබර රාත්‍රියක්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.